මේ රජයේ සේවකයන් ගේ මහිලා සිටින්නේ තමුන්නාසලා වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම වැටුප් ලැබුවේ අපි ලබලා දීලා තියෙනවා. ඒකට තමුන්නාසලාගේ යුතුයකම ඉෂ්ට කරන්නේ. රජයේ සේවකයන්ට අද දෙපයින් නැගිටලා ශක්තිමත් සාදීනව තීරණ ගැනීමේ අයිතිය දීලා තියෙනවා. රජයේ සියලුම අයට තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න එළියට බහින්න අයිතියක් දීලා තියෙනවා. ඒ සියල්ලට අපි විසඳුමක් දීලා තියෙනවා කියලා තමුන්නාසලාට කියනවා. මෙරටේ රජයේ සේවකයෝ ගන්න තියෙන තීරණයක් තියෙනවා. මෙරටේ පරිපාලන නිලධාරීන්ට තොරගැනීමක් තියෙනවා. තමන් දිනාගත්ත ස්වාධීනත්වයේ දේශපාලනඥයන්ට පාවලා දෙනවද? නීති ආධිපත්‍ය නොතකන මිනිසුන්ට රාජ්‍ය සේවයේ අධිකරණය පොලිසිය පාවලා දෙනවද? ආපෞසරයක් ගෝඨාගේ අනමත කුණුකාණු සුද්ධ කරන්න හමුදා නිලධාරී යනවද? OIC ගේ පුටුවේ පොහොට්ටුවේ සංවිධායක වාඩි වෙන යුගය ඇති කරගන්නවද? සමුරුදු නිලධාරියාව පොහොට්ටුවේ සංවිධායක ඇවිල්ලා ගස් බඳින යුගය ඇති කරගන්නවද? දරුවන්ට අකුරු කරන ගුරුවරයව දනගස්සන්න පුළුවන් කියලා පොහොට්ටුවේ මන්ත්‍රීන්ට හිතන යුගය ඇති කරගන්නවද? මේ ගැන තීරණය කරන්න තියෙනවා. අපිට ඕනකම තිබෙන්නේ මැතිවරණයේ ජාතික ජයග්‍රහණයක් ලබා ගන්න. අපි කිසියම් කොටසකට කිසියම් වර්ගයකට සීමා වෙච්ච ජනාධිපති අපේක්ෂකෙක් නෙවෙයි. සෑම ජන කොට්ටාසයකම ගෞරවය විශ්වාසය ආරක්ෂා කරන ජනාධිපතිවරයෙක් මේ රටේ බිහි කරන්න හදන්නේ. විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ුණා. ශ්‍රී ලංකා නිදහස් පස්සේ විකල්ප කණ්ඩායමක් හැටියට ඉඳගෙන අපි ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා දිනවන වැඩ කරනවා කියලා ප්‍රකාශ කරමින් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ ලකුණු වෙන හංසයා ලකුණු ඉදිරියේ කතරේ ගහන්න කියලා අපි සජිත් ප්‍රේමදාස මහත්මයා දිනවමු කියන ආකල්පයේ ඉඳගෙන අපිට හැකි අයුරින් ඒ සටනට අපි උර දෙමු කියන ඉල්ලීම කරමින් අපි විශ්වාස කරනවා සයිත් මාතයා. විශ්වාස කරන හේතුව මොකද? ඒක සයිත් මාතෘ අවුරුදු 4යි මාරයි හිටියේ. ඒ අවුරුදු 10යි ඉන්න නිවාස අමතිතුමාට වඩා සයිත් මාතයා හොඳ වැඩ කරලා තියෙනවා. අනිතක උතුරු නගරයේ සම්පූර්ණට වැඩ කරලා. ඒ නිසා වැඩ කරන මේ මිනිසුන්ට එයාට තමයි අපි සායය දෙන්න පුළුවන්.